ක්‍රීඩාශීලී උද්‍යෝගයක් දවසක් ඒවා ක්‍රිකට් ක්‍රීඩාවට ආදරය කරන ඇලුම් කරන ඔයාලා හැමෝටම ඊයේ දිනේදී අපේ හිටපු ක්‍රීඩකයන් වගේම ලෝක පුරා ක්‍රිකට් ක්‍රීඩා කළ සමගල් ක්‍රීඩකයන් ක්‍රීඩා කරන ලෙජන්ඩ් ලීග් ක්‍රිකට් තරගාවලියේ ප්ලේඔෆ් වටේ තරඟ ආරම්භ වුණා. ඒ වගේම ශ්‍රී ලංකා වත්මන් ක්‍රීඩකයන් වගේම ලෝක පුරා ක්‍රිකට් ක්‍රීඩා කරන වත්මන් ක්‍රීඩකයන් ක්‍රීඩා කරන අබුඩාබි T20 තරගාවලියේ මූලික වටේ තවත් තියුණු තරඟ තුනක් ඊයේ දිනේදී නිමාවට පත් වුණා. එහෙනම් අපි මුලින්ම සොයා බලමු තිසර පෙරේරා ක්‍රීඩා කරපු ලෙජන්ඩ් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්වොලිෆයි පළමු තරඟයේ තීරණය විසඳුනේ කොහොමද කියලා. මෙම තරගයේ වෙනුවෙන් ක්‍රීඩා කරන අවස්ථාව උදා කරගත්තේ හයිදරාබාද් කණ්ඩායම වගේම ඇන්ජලෝ පෙරේරා හා තිසර පෙරේරා ක්‍රීඩා කරන මොනිපාල් ටයිගර් කණ්ඩායම. එහිදී මේ තරගයේදී මුලින්ම පන්දුර පහර දුන් හයිදරාබාද් කණ්ඩායම නියමිත පන්දු වාර 23 දී ලකුණු 253ක් ලබා ගැනීමට සමත් වුණා. ලකුණු ලබා ගැනීමේදී ඩේවින් ස්මිත් සුපිරි පිටිකරණයකින් නිරත වුනේ පන්දු 53කදී 4 පාර 14ක ගම 6 පාර 7ක් සමගින් ලකුණු 120ක් ලබා ගැනීම. ඊට අමතරව ක්ලාක් ලකුණු 34ක් වගේම කුර්කේත් සින් ලකුණු 39ක් ලබා ගැනීමට සමත් වුණා. කඩු ලබා ගැනීමේදී පන්කජ් වගේම තිසර පෙරේරා කඩු දෙක බැගින් ලබා ගැනීමට සමත් වුණා. ඒ අනුව ජයග්‍රහණය වෙනුවෙන් පන්දු වාර 20ක් තුල ලකුණු 254 ඉලක්කයක් හඹා ගියේ මොනිපාල් ටයිගර් කණ්ඩායම පන්දු වාර 16 පන්දු 3කදී ඔවුන්ගේ සීලමු ක්‍රීඩකයන් දැවි ඔවුන්ට ලබා ගැනීමට හැකියාව ලැබුණේ ලකුණු 178ක් පමණයි. මොනිපාල් කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු ලබාගත් ක්‍රීඩකයා බවට පත් වුණේ ඇන්ජලෝ පෙරේරායි. ඒ පන්දු 30කදී 4 පාර 7ක් වගේම 6 පාර 5ක් සමගින් ලකුණු 73ක් ලබා ගැනීම සමගින් කඩු ලබා ගැනීමේදී ක්ලාක් එක් කඩුවක් ලබා ගැනීමේදී බිනී ලබා ගත්තේ කඩු දෙකක් පමණයි. ඊට අමතරව ප්‍රීට ටේගෝ වගේම ටේලර් අතරේ කඩු 3 බැගින් බෙදී ගියා. ඒ අනුව ක්වොලිෆයි පළමු තරගයෙන් හයිදරාබාද් කණ්ඩායම ජය ගැනීම සමගින්ම ඔවුන් ඍජුවම ලෙජන්ඩ් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසාන මාතරංගන ක්‍රීඩා කරන අවස්ථාව උදා කරගත්තා. තරගයේ පරාජයට පත් වූ තිසර පෙරේරා නියෝජනය කරන මොනිපාල් කණ්ඩායම එමිනේටර් තරගයේදී ජය ගන්නා කණ්ඩායම සමගින් ක්වොලිෆයි දෙවන තරගයට ක්‍රීඩා කිරීම නියමිතයි. ඉතින් මේ විදිහට ලෙජන්ඩ් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්වොලිෆයි පළමු තරගයේ නිමාවට පත් වෙද්දී අබුඩාබි T20 තරගාවලියේ ඊයේ දිනේදී පළමු තරගයට ක්‍රීඩා කරන අවස්ථාව උදා කරගත්තේ බංග්ලා ටයිගර් කණ්ඩායම වගේම සාම් ආමි කණ්ඩායමයි. ඒ අනුව ඊයේ දිනේදී බංග්ලා ටයිගර් කණ්ඩායම නියෝජනය කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 4 දෙනෙකුට අවස්ථාව ලැබී තිබුණා. ඒ පැතුම් නිස්සංක අවිස්ක ප්‍රනාන්දු කුසල් මෙන්ඩිස් වගේම දසුන් චානකයි. ඒදී පළමු පන්දුර පහර දුන් බංග්ලා ටයිගර් කණ්ඩායම නියමිත පන්දු වාර 10 තුලදී සීලුම ක්‍රීඩකයන් දැපි ලකුණු 82ක් පමණයි ලබා ගත්තේ. එදි ජෝඩන් කෝස් පන්දු 13කදී ලකුණු 27ක් ලබා ගත්තේ 6 පාර 3ක් සමගින්. ඊට අමතරව හවෙල් නායකයා නොදවි ලකුණු 11ක් ලබා ගන්නේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයන් විදිහට පැතුම් නිස්සංක කුසල් මෙන්ඩිස් අවිෂ්ක ප්‍රනාන්දු වගේම දසුන් චානකර සාර්ථක වීමට අවස්ථාවක් ලැබුණේ නැහැ. එදී පිළිවිලින් පැතුම් ලකුණු 6ක් කුසල් මෙන්ඩිස් ලකුණු 2ක් අවිෂ්ක ප්‍රනාන්දු ලකුණු 2ක් වගේම දසුන් චානක ලකුණු 3ක් පමණයි ලබා ගත්තේ. කඩු ලබා ගැනීමේදී කුවේ සාමඩ සල්මන් අතරේ කඩු 3 බැගින් බෙදී ගියා. ඊට අමතරව කරීම් ජනත් කඩු 2ක් ලබා ගැනීමට සමත් වුණා. ඒ අනුව ජයග්‍රහණය වෙනුවෙන් පන්දු වාර 10ක් තුල ලකුණු 83 ඉලක්කයක් හඹා ගියේ සාම් ආමි කණ්ඩායම පන්දු වාර 8යි පන්දු 2කදී කඩු 4ක් පමණක් දැවි ලකුණු 85ක් ලබා ගැනීම තරඟයේ ජය ගැනීමට සමත් වුණා. සාම් ආමි කණ්ඩායම වෙනුවෙන් ගෝස් ලකුණු 42ක් ලබා ගත්තේ පන්දු 21කදී 4 පාර 4ක් වගේම 6 පාර 3ක් සමගින්. තරඟයේ වීරයාගේ සම්මානයෙන් පිදුම් ලැබී කඩු 3ක් ලබාගත් කොයි සාමුරේ එම තරගයේ නිමාවට පත් වෙද්දී මූලික වටේ 21 වන තරගයේද ඇන්ජලෝ මැචස්ගේ නායකත්වයෙන් නොදර් නොරේස් කණ්ඩායම වගේම නුවන් තුසර ක්‍රීඩා කරන ඩෙකන් ග්‍රැඩිටර් කණ්ඩායම තමයි ක්‍රීඩා කරන අවස්ථාව උදා කරගත්තේ. එදී පළමු පන්දුර පහර දුන් නොදර් නොරේස් කණ්ඩායම නියමිත පන්දු වාර 10 දී කඩුළු 6කට ලකුණු 100ක් ලබා ගැනීමට සමත් වුණා. ලකුණු ලබා ගැනීමේදී නීෂන් ලකුණු 31ක් වගේම ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 29ක් ලබා ගැනීමට සමත් වුණා. පන්දු යැමේදී අබුඩාබි ටීටෙන් තරඟ වාර්තා අලුත් කරමින් මෙවර තරගාවලියේදී සාර්ථක පන්දු යවනා බවට පත් වන්නට නුවන් තුසාරට හැකියාව ලැබුණා. ඒ පන්දු වාර දෙකේදී ලකුණු 12කට කඩු 4ක් ලබාගෙන. ඉතින් මේ පන්දු යැම කියවෙන්නේ අබුඩාබි ටීටෙන් තරගාවලියේ 7 වන අදියරේ පන්දු යවන්නෙක් වාර්තා කළ හොඳම පන්දු යැම ලෙසයි. කොහොම නමුත් මේ වුණේට නුවන් තුසාර තමයි මෙවර අබුඩාබි ටීටෙන් තරගාවලියේ වැඩිම කඩු ලැබ බවට පත් වී තිබෙන්නේ. ඒ තරඟ පහකදී කඩු 10ක් ලබාගෙන. ඒ අනුව ජයග්‍රහණය වෙනුවෙන් පන්දු වාර 10ක් තුල ලකුණු 101 ඉලක්කයක් හඹා ගිය ඩෙකන් ග්‍රැඩිටර් කණ්ඩායම පන්දු වාර 6 එක් පන්දුවක් තුල කඩු 2ක් පමණක් දැබි ලකුණු 104ක් ලබාගෙන මෙම තරඟෙන් අඩළු 8ක පාසු ජයක් වාර්තා කිරීමට සමත් වුණා. ලකුණු ලබා ගැනීමේදී කෝඩ්මෝර් නොදවි ලකුණු 69ක් ලබා ගත්තේ පන්දු 19කදී 6 පාර 8ක් වගේම 4 පාර 7ක් සමගින්. කොහොම නමුත් ඊයේ දිනේදී අබුඩාබි T10 තරගාවලියේ මූලික වටේ 22 වන තරඟයේ එසේත් නැත්තම් ඊයේ දිනේදී අවසාන තරඟයේ පැවතුනේ නිව්යෝක් ස්ට්‍රයික වගේම ටීම් අබුඩාබි කණ්ඩායම අතර තරඟයයි. එම තරඟයේදී මුලින්ම පන්දුර පහර දුන් නිව්යෝක් ස්ට්‍රයික කණ්ඩායම පන්දු වාර 10 නිමා කළේ කඩු 5කට ලකුණු 110ක් ලබාගෙන. ලබා ගැනීමේදී ගුරුබාස් පන්දු 21කදී 4 පාර 8ක් සමගින් ලකුණු 41ක් ලබා ගැනීමට සමත් වූ අතර මොහමඩ් වසීම් පන්දු 14කදී ලබා ගත්තේ ලකුණු 23ක් පමණයි. ඒ ටේක් 4 පාරක් වගේම 6 පාරක්ද ඉල්ල කිරීමට ඕට හැකියාව ලැබුණා.
කඩු ලබා ගැනීමෙන් නූර් අහමඩ් ලකුණු 23කට කඩු 3ක් ලබා ගැනීමට සමත් වුණා. ඊයේ පැය තරඟය තුළදී ටීම් අබුඩාබි කණ්ඩායම නියෝජනය කිරීමට විනෝද ප්‍රනාන්දුට හැකියාවක් ලැබුණා. එම තරඟය තුළදී ඔහු පන්දුවාර දෙකක් ක්‍රියාත්මක කරමින් ලකුණු 28කට ප්‍රතිවාදී කණ්ඩායමේ එක් කඩුවක් ලබා ගැනීමට සමත් වුණා. ඒ අනුව ජයග්‍රහණය වෙනුවෙන් ටීම් අබුඩාබි කණ්ඩායම පන්දුවාර 10ක් තුළ ලකුණු 111ක් ඉලක්කයක් හඹා ගියත් ඔවුන්ට පන්දුවාර 10 දී ලබා ගැනීමට හැකියාව ලැබුණේ කඩු 5ක් දැවි ලකුණු 86ක් පමණයි. ඒදී ඔවුන්ගේ වැඩිම ලකුණු ලබාගත් ක්‍රීඩකයා බවට පත්වන්නේ අසීප් කානු. ඒ පන්දු 20කදී ලකුණු 39ක් ලබා ගැනීම නිසායි. ඒට හතරේ පාරක් දෙකක් වගේම හයේ පාර හතරක්ද ඔහුට එල්ල කිරීමට හැකියාව ලැබුණා. කඩුල් ලබා ගැනීමේදී අකිල් හුසෙන් වගේම ජවදුල්ලා එක් කඩුල් ලැබගින් ලබා ගැනීමේදී සුනිල් නරයන් ලකුණු 16කට කඩු දෙකක් ලබා ගැනීමට සමත් වුණා. ඉතින් මේ විදිහට තමයි අබුඩාබි T10 තරඟාවලිය වගේම ලෙජන්ඩ් ලීග් ක්‍රිකට් තරඟාවලිය තරඟ ප්‍රතිඵල නිමාවට පත් වුණේ. තරඟ ප්‍රතිඵල විසඳුනේ. අලුත් වෙන ක්‍රිකට් ලෝකයේ උණුසුම් ක්‍රිකට් විස්තර සමගින් අලුත්ම වීඩියෝ එකකින් ඉක්මනින්ම හමු වෙමු. එන සියලු දෙනාටම ක්‍රීඩාශීලී උද්‍යෝගමත් දවසක්.